ಶುಭ ಮಧ್ಯಾಹ್ನ. ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. මුලින්ම ප්‍රවෘත්තියේ සිරස්තල. නිදහසේ 74 අභිමානවත්ව සමරයි. කවුරු සතුටු වුණත් නොවුණත් රට වෙනුවෙන් ගත යුතු තීරණ අරගන්නවා. ජනපති නිදහසේ කියයි. රටට ආදර්ශමත් ලෙස හැසිරෙන්න. නිදහස් දිනේදී ජනපති මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලයි. අපරාධ කොට්ටාශයට හදිසියේ ආ කාදිනල් හිමියන්. රොබෝවරුන් ඇරඹූ ශීත ඍතු ඔලිම්පික් උළෙල. හැත්ත හතරවන ජාතික නිදහස් සැමරුම ආදායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික මහා සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. මෙහිදී ජාතිය අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ රට වෙනුවෙන් නිවැරදි දේ සිදු කිරීම තම ඒකායන අරමුණ බවයි. ප්‍රශ්නවලින් පලා යාමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත් එහිදී සියලු දෙනා සතුටු කිරීම තම අරමුණ නොවන බවත් ජනාධිපතිතුමා කියා සිටියා. 74 වන ජාතික නිදහස් සැමරුම අද මහත් අභිමානයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යුද හමුදා පරිවාර රථ හා ශ්‍රී ලංකා පොලිස් අශ්වාරෝහක හමුදාව පෙරදරි කරගෙන සැමරුම් උත්සවයට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින්. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රාංග මහතාද ඊට එක් වුණා. පුතුණෝගු ලෙස එය රටටත් ලෝකයටත් ඉමහත් ආදර්ශයකි. ජාතික දජය සීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45 දෙනෙකු එක් වී ජාතික ගීය ගායනා කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ව ජනාධිපතිතුමා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන ඒමෙන් අනතුරුව ජයමංගල ගාථා ගායනා කළා. ඉන් අනතුරුව මව්බිමේ බහුමිකා අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. ජනාධිපතිතුමා වෙත ජනාධිපති උත්තමාචාර පිළිගැන්වීමෙන් අනතුරුවයි ආචාර වෙඩිමුර 21 පවත්වනු ලැබුවේ. හැත්තේ හතරවන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය ඇමතු ජනාධිපතිතුමා. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අපි සියලු දෙනාටම අයිතිවාසිකම් තිබෙනවා මෙන්ම වගකීම්ද තිබෙනවා. ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි. වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නැහැ. රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට සමාජ දේශපාලන හා ආර්ථික යන සියලු අංශවලින් ශක්තිමත් වූ විටයි. ඒ සඳහා සක්‍රීයව දායක වීමේ අවස්ථාව රජයට වගේම ජනතාවටත් තිබෙනවා. රටක් නිසි දිශානතියකට මෙහෙවීමේදී ඒ සඳහා රටේ සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු විය නොහැකි බව අපි දන්නවා. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කොට ඇති දේවල් අතහැර දමන්නට අපි සූදානම් නැහැ. අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීම නොවේ. අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපට අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්නට හැකිවන්නේ. එමගින් රටේ අනාගතය ගොඩනැගීමට තවදුරටත් සක්‍රීයව දායක වන්නට ඔබට අවස්ථාව ලැබෙනවාය. අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු දෙනාට මේ සඳහා යම් කැපකිරීම කරන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශ දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමින් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලු මැති ඇමතිවරුන් හා අනෙක් උද්දේශපාලකයින්ගෙන් රටට ආදර්ශයක් වන ආකාරයට හැම විටම කටයුතු කරන්නට කියා. ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම් රටේ බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරා. දේශීයත්වය අගයන රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහි බලවේග ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්තමද පදනම්ම කරුණු විමසා බලා සත්‍ය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ. ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් කැපවීම් සිදු කළහොත් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ. ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ. රටක නායකයෙකුට බොහෝ දුෂ්කරතා විපත් ගැටලු හා අභියෝග වලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙවීම පහසු නැහැ. කතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදුවන සෑම දෙයක්ම ඔබට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා. ජනතාව නායකයකුන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්නවලින් පලා යාම නොවේ. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැම විටම සූදානම්. ලෝකය වෙනස් කළෙත් වෙනස් කරන්නේ ධනාත්මක අදහස් තිබෙන අනාගතය දෙස සුබවාදීව සිහින දැක ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනුයි අපට පෙනෙනවා. සෑම දියුණු රටකම සමාජ ප්‍රගමණයට හේතු වූයේ ඒ රටවල නායකයන්ගේ හා ජනතාවගේ තිබුණ සුබවාදී අදහසයි. අනාගතයේත් ලෝකයේ සමග තරඟ කරන්නට අපට පුළුවන් විය යුතුයි. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ අපි අප ගැන තබන විශ්වාසයයි. ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාශීලී දායකත්වයක් සියලු දෙනා තුළ තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා. අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියේදී ආයෝජන අත්‍යවශ්‍යම සාධකයක්. ආයෝජන දිරිගැන්වීමට රජය හැම විටම කටයුතු කරන අතර අපට දේශීය ආයෝජන මෙන්ම විදේශීය ආයෝජනත් අවශ්‍යයි. රටේ ආර්ථික ක්‍රියාවලියට ඍජුවම දායක වීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා. ගොවිපොලේ, කම්හලේ, වැඩපොලේ දහදිය හෙළන වැඩ කරන ජනතාව ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. මගේ ගෞරවය පිරිනමනවා. රටට විදේශ විනිමය සපයන විදේශගත ශ්‍රී ලාංකිකයන් අපට විශාල සම්පතක්. පසුගිය කාලේ ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණ විශාල කැපකිරීම් කරමින් අපට සහයෝගය දුන් ආකාරය අපට අමතක වී නැහැ. මම ආරාධනය කරනවා සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ ආයෝජනය කරන ලෙස. ජනාධිපතිතුමා ජාතික ඇමතිවරුන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලිය ගමන් ආරම්භුවා. රෙජිමේන්තු සැරෙන් මේජර් බලල නිලධාරී එක PGMSS ජයවීර ගමන් කරන බවත් සමග දේශයට අසීමිතව ගෞරවනද ආදර්ශ පාඨයකරගත් ශ්‍රී ලංකා Next at the parade is the Sri Lanka. Mariade Anupulini Adakadaka, Sadaha, then Ekwan Equim Sadaha, Abita Simon Adar, Watman Arachak, General Kamal Kunwatniker, TM Senrat Bandara, Janadi Yavanukana, Mariade Anupulini, Mary Noki, Regiment Duai, Commando Regiment to Kande, Danadim in Indian Government Grande, Major Malak Sinviratna, Kande Avasani, the Government Adiner. Joining next at the ceremonial parade is the Special Forces of the Sri Lanka Army. Shesha Balakayai, Shesha Balaka Pandey, Anandami Nidhi Gaman Karani. Sir, Nirvita Bava, Adar Chupade Greka, Pandey Avasani Gaman Karani, Balasena Seren Major Balanidhariaka, BMT Basnayaka. Broadway, Lobo Asumumi, the Saturday, the Sundown of Chief Street, Sri Lanka, Saname, Watman Navika Muda Dipati, Vice Admiral Nishan Duluke, Vijay Prahana Karaya, Tema Party Regat, Nogapuru Buhu Kalape, Araksha Vasata Kapo, Didas Hasarabu Pudeshaka, Pradhan Sulanidari, A.G. Sudat. Samudriya Sahadivar Cheshwe, Niti Hasami Pasidanamin, Samudriya Parisari Surakim Venuin, Didas Daivar Chestapita, Sri Lanka Viralanita, Abimanava Tandavin, Melaseque, Dafine, one Ballatil Dari, DMRB, Balman Family Sport Leaders, one of the Commando Balganate Samagami of Godnaguru, one of the regiment to Vishesh Balagani, then under Nildahari, Vikamatina Maria, the animal who played at Padaka, anybody. Ilangai police and Kanta Sahakara police adhikari Loka Aliyanage visin anadena Kanta police palayaniya 74000 pelipaliyata gonamasthawa 155 varana varalaje konda Ilangai police 1966 ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்டது என்பது குறிப்பிடத்தக்கது. இந்நிகழ்விலே பேண்ட் வாத்திய இசை வழங்கிய police ஆணையர் உட்பட police ஏதை ஜாய ஆதர்ஷ பாட்டேகர்கா Sri Lanka police එමෙන්ම සංස්කෘතිකාංග රසකින්ද මෙවර උත්තමාචාර පෙළපාලිය වර්ණවත්ව තිබුණා. වස්ත්‍රාහිර පළාත් සෞන්දර්යනිකේ හතරවන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමි වුණා. ඒ ජනාධිපති සමාව යටතේයි. මේ යටතේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17 දෙනෙකුට අද නිදහස හිමි වුණා. අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 6 දෙනෙකුද අද නිදහස හිමිව නිවාස බලා පිටත්ව ගියා. මාතර බන්ධනාගාරයේ සිරකරුවන් 5 දෙනෙකුටද අද නිදහස හිමි වුණා. ඊට සමගාමීව බන්ධනාගාර පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්ද පැවැත්වුණා. ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 8 දෙනෙකු නිදහස ලැබුවේද ජනාධිපති සමාව යටතේ. බොරැල්ල සියලු ශාන්තවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිදිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මුනිනම් සැකකරුගේ සුවදුක් බැලීම සඳහා අගරාධිගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද කොළඹ අපරාධ කොටාසේ වෙත පැමිණියා. බොරැල්ල සියලු ශාන්තවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිදිය සම්බන්ධයෙන් මෙවන විටත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරු වලට අනුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් මුනිනම් සැකකරුගේ සුවදුක් සොයා බැලීම සඳහා අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදුගුරු පදවියේ පියතුමන්ලා කිහිප දෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශය වෙත අද පැමිණියා. අද දිනේදී අදාළ සැකකරුට නිදහස ලබා දීමට පොලිසිය කටයුතු කරනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. අපි බලාපොරොත්තු වුණා පහුගිය දවසක උසාවියේදී ඔහුවත් නිදහස් කරයි කියලා. නමුත් ඔහු නිදහස් වුණේ නැහැ. අනිත් තුන් දෙනා තමයි නිදහස් කරුවේ. ඉතින් එක පැත්තෙන් අපි ස්තුතිවන්ත වෙනවා මේ තුන් දෙනාම නිදහස් කිරීම වෙනුවෙන්. අයවැයෙන් වැඩ ලක්ෂයක් ජාතික සංවර්ධන වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මකයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුන්වැව කලාපයේ පණ්ඩිකාර මඩුව විජය ජාතික පාසලට විශාල අඩුවක්ව පවතින ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදේශයේ අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකර දෙන බවටද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නා. ඇල්පිටිය බටුවන් හේන අක්කර 16 ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේද අයවැයෙන් වැඩලක්ෂයක් වැඩසටහන යටතේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් මේ ආරම්භ කෙරුණා. බෙන්තර ඇල්පිටිය ආසනයේ තලාව මංසන්දියේ සිට අලිකෑ හේන අටකොහට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතුද ආරම්භ කෙරුණේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර 3.3ක් මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතයි. බණ්ඩාරවේල මැතිවරණ කොට්ටාසේද සංවර්ධන ව්‍යාපෘති 460ක් ක්‍රියාත්මක කරනවා. අයවැයෙන් වැඩලක්ෂයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කෙරුණා. බණ්ඩාරවේල ලියනගහවෙල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ පාලමක මුල්ගල තැබීමටද ඊට අයත් ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය වෙනුවෙන් පැලසිටුවීමද සිදු කෙරුණා. බියගම හෙයියන්තුඩුව උතුර බහුකාර්ය ගොඩනැගිලි ඉදිකරණුවේ රුපියල් ලක්ෂ 280ක වියදමින් බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගණේපොළ මහතාගේ මූලිකත්වයෙන් එහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. පසු 1:55 සිට අපගේ පෑම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.